අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමින් අවධානය යොමු කරමු පුවත් ශීර්ෂ පාඨ වෙත නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවා නම් කලින් කියන්න සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් ඉල්ලීමක් නිරෝධායන ඇඳිරි නීතිය නිසා ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ ඉහළ ගිහින් ජාතික ජනබල වේගය කියයි ලෝක බැංකුවෙන් ලබා දුන් ආධාර රටට අහිමි වීමේ අවධානම ඕමල්පේ සෝබිත හිමියන් පෙන්වා දෙයි. කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. එෙහිදී කොවිඩ් මර්ධනය සඳහා සැකසුණු සුවෙන් සිටිමු ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපතිවරයාට හඳුන්වා දීම සිදු වුණා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී දෛනිකව හමුවන කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය රැස් වුණා. එෙහිදී තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා විසින් සුවෙන් සිටිමු ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දීම සිදු කළා. මේ රට දුවන්න නම් මෙන්න මේවා කරගන්න කියන එක ඒක හරියට තාම විශ්ව අතරට යන්න ගිහිල්ලා නැහැ. කර්ෆියු දැම්මොත් තමයි ගෙදර ඉන්නේ. එහෙම නැත්නම් එකක්වත් කරන්නේ නැහැ. සාමාන්‍ය තත්ත්වයෙන් අපිට රටක් දුවත හැකි. හැබැයි ජනතාව මේ අවධානය ඉන්න ඕනේ මේ දේවල් කරන්න ඕනේ. මම ගෙදර ඉඳලා මෙහාට එනකොට ඇඹුල් දෙනිය හන්දියෙන් එනවා. දැන් සාමාන්‍ය ඇඹුල් දෙනිය හන්දියේ ඉන්නවා හැමදාම එතන කඩයක් තියෙනවා බත් පැකට් විකුණන. ඊළඟට ඉන්නවා ඉන්දියාප්ප ආප්ප හදලා විකුණන එක. ඊළඟට ඉන්නවා අර වඩේ අරවා මේවා විකුණන කඩයක් තියෙනවා. එළවලු කඩයක් තියෙනවා මස් කඩයක් තියෙනවා මාළු කඩයක් තියෙනවා අර චූන් පාන් මිනිහෙක් ඉන්නවා එළාට එතන ගෙදරක් තියෙනවා අර හේ හන්දියෙම ෂෝටිස් හදලා ගෑනු එක්කෙනෙක් ඉතින් යාගේ ගෙදර මම හිතන්නේ ඉස්සරහා චයිනීස් රෝල්ස් හදලා එයා විකුණනවා දැන් අද එනකොට මේ කෙනෙක්වත් නැහැ හැබැයි මේ ඔක්කොම ඩේලි සල්ලි හම්බ කරලා ජීවත් වෙන අය රාජ්‍ය සේවයේ හරි පුද්ගලිකාංශයේ හරි මාසික වේතනයක් අරගෙන මේක කරන හැට ගාණක් නැහැ ලොක්ඩවුන් කරාට කොච්චර ඒගොල්ලන්ට මාසෙ පඩිය එනවනේ හැබැයි මේ අය එදිනෙදා සල්ලි හම්බ කරගන්න අය මේගොල්ලන්ගේ දවස් 10ක් වහලා තියෙනවා කිව්වම ඒගොල්ලන්ගේ ජීවිතේ ඒ දවස් 10න් හම්බ කරපු එක කවර් කරගන්න අවුරුද්දක් යන්න පුළුවන් මේක තමයි අපි තේරුම් ගන්න ඕනේ ප්‍රෙසිඩන්ට් වුණත් මිනිස්ටර් වුණත් දේශපාලඥය වුණත් ඩොක්ටර්ස්ලා වුණා මේක පරීක්ෂණ කරන අය වුණත් හැම කෙනෙක්ම මේ ඕවර්ඕල් පික්චර් එක ගැන සමස්ත මේක අරගෙන ඕන මේක ක්‍රියා කරන්න අපිට බෑ එක පැත්ත තනියෙන් එක පැත්තක් විතරක් හිතලා කරන්න අපිට ඉස්කෝල වහන්න කියත හැකි අපි බලන්න ඕන ඉස්කෝල වහලා තිබීමේ ඉම්පැක්ට් එක අවුරුදු ගානක ඉම්පැක්ට් එකක් එන එකේ ඉකොනොමි එක පැත්තෙන් සෞඛ්‍ය පැත්තෙන් මේ හැම එකකින්ම ලොකු ඉම්පැක්ට් එකක් එනවා මේ මේ රටක් වහගෙන ඉන්නීමේ කොච්චර කිව්වත් ජනතාවට හරි අමාරුයිනේ මේක කරවන්න කීප දෙනෙක් හරි ඉන්නවනේ මේක පිළිපදින්නේ නැති සියයට ගානක් ඉතින් ඒක අපි කොහොමද සුපර්වයිස් කරන්නේ මේක පරීක්ෂා කරන්නේ කොහොමද ටෙස්ටිං ටික කරලා හරියට ට්‍රේසිං ටික කරලා ඊට පස්සේ මේගොල්ලන්ව ක්වොරන්ටයින් කරන එක හරි විදියට කරලා ජනතාව දැනුවත් කරොත් මේවා තමයි ඔයගොල්ලෝ පිළිපදින්න ඕනේ කියන එක. ඒකට අපිට පුළුවන් මේ රට ඇරලා සාමාන්‍ය ඒවා ඉස්කෝල අරින්න මේවා ටික කරගන්න පුළුවන්. ඒක තමයි ඉතින් අපේ ඉලක්කය විය යුත්තේ. නව ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. සුදර්ශන පතිරණ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වෙනි ගුවන් හමුදාපතිවරයා වන අතර ඒ මහතා ප්‍රහාරක ජෙට් යානා මෙහෙයුමින් බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි සටනේදී දක්ෂතා පෙන් වූ නිලධාරියෙකු වනවා. 1990 වසරේ සුපර්සොනික් F7 සහ 1995 දී කෆීර් ජෙට් යානා දිවයිනට ගෙන ආ නියමුවෙකු හා කෆීර් ජෙට් බලගනේ අනදෙන නිලධාරියා ලෙසද කටයුතු කර තිබෙනවා. දුරේට පත්වීමෙන් පසු ගුවන් හමුදාපතිවරයා සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා හමු වූ අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීමක්ද මෙහිදී සිදු වුණා. රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ පාසල් ආරම්භ කිරීමට කල්යම හේතුවෙන් ඔන්ලයින් ක්‍රමයට සිසු දරුවන්ට අධ්‍යාපනය ලබා දීම පිළිබඳ රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් යලි සිතාබන ලෙස ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍යමෝකදී
පාසල් ආරම්භ කිරීමේ 23 වෙනිදාට කල් ගිහිල්ලා තියෙනවා. මේ කල්යාම තුල ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ක්‍රියාත්මක කරනවා කියන කාරණාව. පරිගණක සාක්ෂරභාවය 125කටත් අඩුවෙන් තියෙන්නේ. මේකේ ඩේටා සම්බන්ධයෙන් යම්කිසි වැඩපිළිවෙලක් නැහැ එක පැත්තකින්. කිසිදාම අවශ්‍ය වූ දුරකථනය. මේ පාසුකම් සියලු දෙනාට නැහැ. ඒක නිසා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරට අපි කියන්නේ මේ ඔන්ලයින් ක්‍රමය ගැන විශ්වාස තියන වෙනුවට රූපවාහිනී මාධ්‍ය ආරා. ඒ වගේම ගුවන් විදුලි මාධ්‍ය ආරා විධිමත් අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා. පෞගිය කාලේ රූපවාහිනී මාධ්‍යවල අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක වීමේදී තියෙන ප්‍රශ්නේ තමයි ඒව රූපවාහිනී මාධ්‍යට ගැළපෙන ආකාරය ඒව නිෂ්පාදනය කරලා නැහැ. අසාර්ථක ඔන්ලයින් ක්‍රමයට බර තියන්න එපා කියලා අපි අධ්‍යාපන අමාත්‍යවරයාට අධ්‍යාපන ලේකම්වරයාට කියන්න කැමතියි. වගේම අපි දන්නවා දැන් මේ දිනවල විභාගය අවසන් වෙන්න නියමිතයි. ඒක නිසා අපි විභාග කොමසාරිස්වරයෙන් ඉල්ලීමක් කරලා දෙනවා අවශ්‍යයට PCR කරන ක්‍රමවේදයක් හදන්න. විභාග කොමසාරිස්වරයා සෞඛ්‍යංශ වලින් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරා කියලා තියෙනවා. නමුත් ඒකේ ප්‍රතිචාරයක් නැහැ. විභාග රාජකාරිවල යෙදුණු මේ නිලධාරීන්ට අවශ්‍ය පාස්කම් ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මේ දිනවල මැතිවරණ කොමසාරිස් විශ්‍රාම යනවායි කියලා සලකුණු කරනවා මහත්යාරා. නමුත් මේ මැතිවරණ රාජකාරිවල නිරත වූ ගුරු සා විදුවල්පතිවරුන්ට ගෙවි යුතු මැතිවරණ දීමනා තාම ගෙවලා නැහැ. අධ්‍යාපන ශාස්ත්‍රයේ මතුවලා තියෙන මේ ප්‍රශ්න සම්බන්ධයෙන් කඩිනම් පිළිතුරක් ලබා දීම වගකීම දින අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ විභාග කොමසාරිස්ට ඔවුන් ඒ සඳහා වැඩ කරන්න කියලා අපි ඉල්ලීමක් කරමු. මේ වන විට නිවෙස්වල පවතින පීඩනයේ හේතුවෙන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හා ළමා හිංසනය වැඩි වෙමින් පවතින බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රණී ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී විමින් මන්ත්‍රීවරිය මේ අදහස් පළ කළා. ඔන්ලයින් භාවිතය තුලින් උගන්වනවා කිව්වට අපි ඔක්කොමලා දන්නවා ඒක යම්කිසි විදියක අර්ධ බැදිහත් වීමක්. ඔන්ලයින් ගියාට සියලු දෙනාටම මේ ඔන්ලයින් පහසුකම් නැහැ. ස්මාර්ට්ෆෝන් නැති කී දෙනෙක් ඉන්නවද මේ රටේ? දැන් ඉස්කෝල වහනයක කරනවා වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒගොල්ලෝගේ රැකියා කරන දෙමව්පියන් දිගටම රැකියා කරයි කියන එක. එක්කො ගෙදර ඉඳන් එහෙම නැත්නම් යම් කිසි වෙන විදියකට හරි රැකියාවේ අනිවාර්යයෙන්ම වැඩිහිටියෝ යදෙනවා. දැන් පාසල් යන ළමුන් ගෙදර ඉන්නකොට තවත් පීඩනයක් දෙමව්පියන් මත පටවනවා. ගෙදර ඉඳන් වැඩ කරත් බොහෝ වෙලාවට පොදු ස්ථානවල තමයි මේ වැඩ කරන්න වෙන්නේ. මේක නිසා නිවස තුල ඇති වෙන පීඩනයත් එක්ක ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ළමා හිංසනය කියන එක වැඩි වෙමින් පවතිනවා. එළඹෙන නවවනදායින් පසුව යලිත් බස්නාහිර පළාත තුල නිරුදායන ඉදිරි නීතිය දීර්ඝ කිරීමට කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව කල් වේලා ඇතිව ගොවි ජනතාව වෙත දෙනුම් දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාවල් කරුණාරත්න මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට පෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. එමනම් දැන් නවවෙනිදායින් පස්සෙත් ඉදිරි නීතිය දීර්ඝ කරනවා නම් ඒක නවවෙනිදා දවල් වෙනකොට හැන්දෑ වෙනකොට කියන්න ඉන්නේ නැතුව එහෙම නැතුව මේකෙන් ගොවි අමාරුයි දාන්න එපා. හදිසියේ මේ පණිවිඩ ජනතාවට ආවට පස්සේ ඒ පණිවිඩේ සමහරට ගොවි ජනතාව දන්නේ ආර්ථික මධ්‍යස්ථාන දෙලොළු වළංගියට පස්සේ. ඊට කලිනුත් මේ ප්‍රශ්නේ වුණා. ඒක නිසා කරුණා කරලා මේ සියල්ල කළමනාකරණය කරන්න ඇඳිලි නීතිය තවදුරටත් මේක දීර්ඝ වෙලා රටම ඇඳිලි නීතිය දාන තත්වයකට පත් වුණොත් එහෙම අපි වියදම් කරලා ණය තුරුස් වෙලා වගා කරලාට පස්සේ අපේ අස්වැන්න විකුණ ගන්න විදිහක් නැති වෙනවා. අපිට ණය ගෙවා ගන්නත් විදිහක් නැති වෙනවා. කොරෝනාවෙන් නෙමෙයි අපි එතකොට මැරෙන්නේ, වාහගහලා තමයි අපිට මැරෙන්න සිද්ධ වෙන්නේ කියන කාරණේ ගොවියෝ මේ වෙනකොට අපිටම කියන්න පටන් ගන්න තියෙනවා. අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ කරුණා කරලා ගොවියත් අමාරුවේ නොවැටෙන, පාරිභෝගිකයත් අමාරුවේ නොවැටෙන, කොරෝනා වසංගතයෙන්ුත් බේරෙන විදිහේ වැඩපිළිවෙලකට යන්න. ඒ වගේම තමයි මෙහි මිල පාලනය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. නැත්තම් දැන් වෙන්නේ ගස්පල්ලේ කුණු වෙලා යන එළවලු රුපියල් 5ට 6ට අරගෙන පාරිභෝගිකයාට රුපියල් 100 ගණන් වලට 200 ගණන් වලට විකුණන්න පුළුවන්. මෙන්න මේක වෙනස් කරන්න ආණ්ඩුව ඒකට තද නීති ක්‍රියාත්මක කරන්න ඕනකම තිබෙනවා. කොරෝනා වෛරසයෙන් විපතටපත් ජනතාවට සෙත සැලසීම උදෙසා ලෝක බැංකුවෙන් ලැබී තිබෙන ඩොලර් මිලියන 167ක මුදල් වලින් කිසිදු වෛද්‍ය උපකරණයක් නොගැනීම හේතුවෙන් එම මුදල මෙරටට අහිමි වීමේ අවධානමක් පවතින බව පූජ්‍ය ඕමල් පේසෝබිත් හිමියන් පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
කොරෝනා වෛරස උවදුරෙන් විපතට පත් වී සිටින ජනතාවට සෙත සුව සැලසීම සඳහා ලෝක බැංකුවෙන් ලැබී තිබෙනවා ඩොලර් මිලියන 167ක් අදාළ යන්ත්‍ර සූත්‍ර ආදී පහසුකම් සපයා ගන්නයි ලෝක බැංකුව මේ මුදල ලංකාණ්ඩුවට දෙන්න තීරණය කරලා තියෙන්නේ මේසා විශාල ප්‍රතිලාභයක් ලැබුණු අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් අදාළ කිසිවක් ඉටු කරලා නැහැ මේ දක්වා මාස හයකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා දැනගන්නට ලැබී තිබෙන ආකාරයෙන් මේ මුදල අවලංගු වෙන ස්වරූපයක් තියෙන්නේ කොරෝනා වෛරස උවදුර දුරු කරලීම සඳහා මොනම පියවරක්වත් මේ මුදලෙන් සිදු කරලා නැහැ කියන බව PCR උපකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත වෙලා තියෙනවා ප්‍රමාණවත් යන්ත්‍ර නැහැ ඒ වගේම ICU පහසුකම් ඉතාමත් අවමයි ICU පහසුකම් වැඩි දියුණු කළ යුතුව තියෙනවා PCR යන්ත්‍ර වැඩියෙන් මිලදී ගත යුතුව තියෙනවා එපමණකුත් නෙවෙයි වෙනත් වෛද්‍ය උපකරණ සහ අවශ්‍යතා ඉටු කර ගැනීමට මේ මුදල යොදා ගනු ලැබිය යුතුව තිබියදී එසේ නොකලේ ඇයි කියන ප්‍රශ්නය සමස්ත මහජනතාව වෙනුවෙන් අපි ඇසිය යුතුයි එහෙමනම් සෞඛ්‍ය බලධාරීන්ගෙන් අහන්න තියෙන්නේ මේ විදියට උපකරණ මිලදී නොගත්තේ තම තමන්ගේ සාක්කුවලට කොමිස් මුදල් දාගන්න බැරි කම නිසාද හැම දිනාගෙම අපි ප්‍රශ්න කරනවා ඇයි මේ සාවිශාල අලාභයක් රටට අත් කර දුන්නේ ජනතාව තුළ කොරෝනා වසංගතය පිළිබඳව ඇති වී තිබූ බිය ජනතාවගෙන් තුරන් කිරීමට රජය කටයුතු කර ඇති බව පූජ්‍ය උලපනේ සුමන්කල හිමියන් පවසනවා අපි දැක්කා පළවෙනි කොරෝනා රැල්ල මේ රට තුල ව්‍යාප්ත වෙනකොට මේ රටේ ජනතාව රජයට සෞඛ්‍ය අංශයට දහමුදාවට කොයිතරම් වූ සහයෝගයකින් යුක්තව කටයුතු කළාද කියන කාරණාව ජනතාවට මේ රෝගය පිළිබඳව වසංගතය පිළිබඳව ඇති වී තිබිච්ච භයානකකම ජනතාවගෙන් ඈත් කරලා දැම්ම එතන ඉඳලා මහමැතිවරණය පවත්වා ගැනීමේ උවමනාව 20 වෙනි සංශෝධනය ගෙන ඒමේ උවමනාව මේ කියන දේශ පාලු උමනාවන් ඉදිරියට තබාගෙන මේ රෝගී තත්ත්වය ජනතාවගෙන් ඈත්කරන්ඩ ආණ්ඩුව හිතාමතාම කටයුතු කරන්නට යෙදුණා. හැබැයි අද වෙනකන් ආණ්ඩුව කියන්නේ නැහැ මේක සමාජගත වෙලයි කියලා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49% ක කොටසක් ඉන්දියානු සමාගමක් වෙත විකිණීමට රජය පොරොන්දු වී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වෙනස් කරලා තියෙන රාජ්‍ය ආදායමේ 70%කට වඩා මේ අවුරුද්දේ අපිට පාවිච්චි කරන්න වෙනවා ණයවල පොලිය පමණක් ගෙවන්න. ඉලක්කම් ටිකක් කිව්වොත් එහෙම ණය සහ පොලිය ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 6ක විතර ප්‍රමාණයක්. චන්දයට කලින් මහ විශාල විදියට උද්ඝෝෂණය කරා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන්. අද ජාත්‍යන්තර පුවත්පත්වල මොකද්ද ප්‍රධාන ප්‍රවෘත්ති වලින් එකක්? අඩ්වානි පෝර්ට් ඇන්ඩ් ස්පෙෂල් ඉකනොමික් සෝන් කියන ආයතනයට නැගෙනහිර වරාය පර්යන්තයෙන් 49%ක කොටසක් විකුණන්න එකගේ වෙලා තියෙනවා කියලා. මේ මොකද්ද ආණ්ඩුව කරන්නේ? මේ කරන්නේ සම්පූර්ණයෙන්ම ජනතාවට මුලා කිරීමක් නෙවෙයිද කියලා අපි අහන්න කැමතියි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලබා දෙන සහන කඩිනමින් ජනතාව වෙත ලබා දීමට රජයේ පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. කකුල් දෙකම දෙපළේ තියෙන අඩපුර වැසිකම 20න් කැන්සල් කෙරුවා. කොවිඩ් අත්සෙම දෙයියෝ දනි අපි නොදනි හේතුව ගත්තම පිරිත් පැන් ටිකක් ගිහිල්ලා ගඟට හැලුව කියලා මේ රෝගය සුව වෙන්නේ නැහැ. ඒ මදිවට මොකද්ද මේ අය කරන්නේ? ඉතිහාසයේ වැදගත් වන විහාර මහදේවියටත් අවමන් කරන විදිය කටයුතු කරන්න අද පවිත්‍රා දේවිය ඉතාමත්ම ලැජ්ජනසහගත වැඩ කරනවා. කරුණා කරලා අපි කියනවා අඩු ගන්නේ තමන්ගේ ඇමතිකමේ ගෞරවයක් තියාගන්න. කොරෝනා වසංගතේ පළවෙනි රැල්ල එනකොට රටේ ජනතාව ගැන බොහොම කැක්කුමක් තිබුණා. දැන් තුනෙන් දෙකේ බලය අරගෙන 20 සම්මත කරගෙන ආණ්ඩුවට දැන් රටේ ජනතාවගේ අවශ්‍යතාවයක් නැහැ. තව අවුරුදු 5කින් තමයි රටේ ජනතාව ඕන වෙන්නේ. අද රටේ ජනතාව කබලෙන් ලිපට වැල්ලා. අද එපා වායට හොදි බෙදන්න වගේ තමයි මේ බඩු භාණ්ඩ දෙන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. තැනකට ලැබෙනව තැනකට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට කියනවා කරුණා කරලා මේ තත්ත්වයේ පිළිබඳ හරියට තේරුම් ගන්න නැතුව මේ වැඩපිළිවෙල ක්‍රමවේදයක් ඇතුව දියත් කරන්න කටයුතු කරන්න. නැත්නම් මේ ආණ්ඩුවට රටේ ජනතාව එළවල ලෑස්ති කරලා තියෙනවා. එත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි හරි හමුවන්නේ මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.